කොරෝනා වෛරසය නිසා අපේ රටේ ශුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් ඉතාමත්ම අසහනකාරී තත්ත්වයකට පාත්‍ර වෙලා තිබෙනවා. මේ වෙන විට 28 ලක්ෂයක් අපේ රටේ ජනතාව ශුද්‍ර මූල්‍ය ණය මර උගුලේ හිර වෙලා තිබෙනවා. අද වෙනතෙක් රජය ශුද්‍ර මූල්‍ය ණය අර්බුදේ මර උගුලේ තෙරපිලා සිටින 28 ලක්ෂයක් වූ ජනතාවට සහන ලබා දෙන්නට කටයුතු කළා. මේ 28 ලක්ෂයෙන් 24 ලක්ෂයක්ම කාන්තාවන් කියන එක අපි හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම පහුගිය කාල වකවානුව පුරාවට කොරෝනා වෛරස් අර්බුදයට පෙර මේ ශුද්‍ර මූල්‍ය ණය මර උගුලේ හිර වුණු 200 දෙනෙක් සියදිවි නසාගෙනත් තිබෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේ මේ කොරෝනා ආසාදනය නිසා විපතට පත්තුණු ඒ ශුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ට සහන ලබා දෙන්නට ඉක්මනින් කටයුතු කරන්නයි කියලා රජෙන් ඉල්ලීමක් කරනවා. මේ 28 ලක්ෂයට හුස්ම ගන්නට ඉඩක් ලබා දෙන්න. මේ 28 ලක්ෂයට ජීවත් වන්නට අවස්ථාවක් ලබා දෙන්න. මේ මැතිවරණ පවත්වන්නට අවස්ථාවක් නොවේ. මේ ජනතාවට සහන ලබා දෙන අවස්ථාවක්. මැතිවරණයක් වෙනුවෙන් කැප කරන කෝටි ප්‍රකෝටි ගණන් අරමුදල් ශුද්‍ර මූල්‍ය ණය මර උගුලේ තෙරපිලා සිටින අපේම රටේ 28 ලක්ෂයක් වූ ජනතාවට සහන හැටියට යොදවල. එපමණක් නොවේ මේ රටේ ස්වයං රැකියාලාභීන් දෛනික පඩි ගන්න අය දුප්පත් නාගරික සහ ග්‍රාමීය ජනතාව ඒ වගේම සමස්ත ජන සමාජයට මේ මැතිවරණයක් වෙනුවෙන් කැප කරන මුදල ලබා දීලා ප්‍රථමයෙන්ම අපි මේ මහා අරුබුදෙන් ගොඩේමු රටක් හැටියට ශුද්‍ර මූල්‍ය ණයලාභීන්ට සහනයක් ලබා දෙමු රටේ ජනතාවට හුස්ම ගන්නට ඉඩක් ලබා දෙමු අද සහන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා ග්‍රාම නිලධාරී සංගම් පිටින් මේ සහන ක්‍රියාවලිය ඉවත් වෙනවා මෙවන් තත්ත්වයක් තුළ අපි කාරුණික ඉල්ලීමක් කරනවා රටේ ජනතාවගේ පැත්තෙන් ජනතාවට හුස්ම ගන්න ඉඩක් ලබා දෙන්න ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න ශුද්‍ර මූල්‍ය ණයලාභීන් 28 ලක්ෂයකගේ ණය වාරිකය සහ පොලී වාරිකය කපා දමන්නට කටයුතු කරන්න මේ ණයලාභීන් ආයුධයක් කරගෙන එක එක කණ්ඩායම් සුළු සහන ලබා දීලා ප්‍රචාරක වාසි ලබා ගන්න නමුත් සත්‍ය తత్వය මොකක්ද සත්‍ය తత్వය ශුද්‍ර මූල්‍ය ණයලාභීන් අද අසරණයි ඊමහත් පීඩණයකට අසහනයකට ලක් වෙලා මුළු රටේම ජනතාව පීඩණයෙන් අසහනෙන් සිටින්නේ කරුණා කරලා අපේ මාතෘභූමියේ ජනතාවට හුස්ම ගන්නට ඉඩක් ලබා දෙන්නයි කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා ශුද්‍ර මූල්‍ය ආයතන තුලින් මහා පීඩණයකට අසහනයකට දැවැන්ත ආර්ථික සමාජීය අගාධයකට ඇද වැටී සිටින ශුද්‍ර මූල්‍ය වින්දිතයන්ට කරුණා කරලා මැතිවරණ ගැන හිතන්නේ නැතුව පළමුව ඒ අයගේ ණය ටික කපා හරින්න පොලි වාරිකය කපා හරින්න රටේ සමස්ත ජනතාව ජීවත් කරවන්න ජනතාවට හුස්ම ගන්නට ඉඩක් ලබා දෙන්න ස්ථාවර රටක් නිර්මාණය වුණහම අපිට පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තු මැතිවරණය තබන්න එතෙක් ජනතාවට හුස්ම ගන්නට ඉඩක් ලබා දෙන්නයි කියලා බොහොම කාර්මිකව ඉල්ලීමක් කරනවා. තෙරුවන් සරණයි.